පාරදිගේ සමග රැඳිලා ඉන්න. ඔයා මේ වෙනකොට දන්නවා සිකුරා ඒ වගේම ඩාලින් බේද බින්න වෙලා. ඔයාට මතක ඇති කාලෙකට කලින් බණ්ඩ මේ දෙයට කොච්චර උත්සාහ කළාද කියලා. හැබැයි අවසානයේ මේ දෙන්න දෙන්න නොදකී ඉන්න බැරි තරම්ම ප්‍රශ්නයක් හදාගෙන. ඇත්තටම අපි දන්නවා සිකුරා ඩාලින් කියන්නේ කොච්චර එක සමාන දෙන්නෙක්ද කියලා. ඉතින් මේ දෙන්න දෙන්න ඇත්තටම ගොඩක් ආදරෙන් ඉන්නවා. හැබැයි මේ දෙන්නගේ ආදරේ මේ වෙනකොට නැති වෙලා. මොකද සිකුර තමන්ට නැති වෙයි කියලා ලොකු බයක් ඩාලින්ගේ හිතට ඇවිල්ලා. ඒකට හේතුවත් අර වත්සලාගේ ෆොටෝස් ඔය සිකුරගේ සාක්කුවේ තිබිලා ඩාලින්ට හමු වෙච්ච එක. ඇත්තට මේ වෙලාවේ ඔය සිකුරගේ නංගිනම් කියන්නේ මේ දේවල් වලට මේ ඩාලින් කලබල වෙනවා වැඩි කියලා. හැබැයි ඉතින් ඒ වෙලාවේදී ඩාලින් කියන්නේ ඒ මගේ මිනිහා හින්දායි මම කලබල වෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ ඩාලින්ට හොඳටම වමනාවක් තියෙනවා හැමදාමත් සිකුරත් එක්ක ඉන්න. ඉතින් හැබැයි සිකුර වෙනස් වෙයි කියන බයটাই මේ විදියට ඩාලින් බය වෙලා ඉන්නේ. හැබැයි මේ දෙන්නගේ මේ තරහා ඇත්තටම බණ්ඩට වාසියක් වේවි. ඒ විතරක් නෙවෙයි සර්ණෙටත්. ඒ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ. ඔයා දන්නවනේ ඒ තමයි ওই රුක්ෂාන උනත් සිකුරලා මුණ ගැහෙන්න ආසාවෙන් ඉන්නේ. ඉතින් රුක්ෂානටත් මේ සිකුරව මුණ ගස්සාවි. එහෙම මුණ ගස්සලා කිසිම ප්‍රශ්නයක් නැති විදියට විසඳන්නත් මේක කටයුතු කරන්න බණ්ඩට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් ඉස්සරහට අනිවාර්යයෙන්ම සිකුරා රෙහාන්ට මුණ ගස්වලා සරණිගේ අම්මත් රට යන හින්දා තමන්ගේ ජීවිතෙත් අවදානම් තත්වයක තියෙන හින්දා රෙහාන්ට තමන්ගේ දුවව බාර දෙන්න පැමිණි බව කියන්නත් ඉඩක් තියෙනවා. ඉතින් එහෙමනොත් අනිවාර්යයෙන්ම රෙහාන්ට සරණිව බාර ගන්නම සිද්ධ වෙනවා. මොකද හේතුව සරණි අසරණ වෙලා ඉන්නව දකින්න කොහෙත්ම කැමති නැ. අනිත් එක රෙහාන් දන්නවා තමන්ගේ රස්සා වුණත් ඒ වෙලාවේ බේරගන්න පුළුවන් නැහැ මේ සරණිගේ අම්මයි තාත්තයි මේ දෙයට කැමති වුණ හින්දා තමන්ගේ කසාදය වෙනුවෙන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒකට කෘතගුණ සැලකීමක් හැටියට සරණිව බලා ගන්න රෙහාන් කටයුතු කරාවි ඉදිරියේදී. ඒ කියන්නේ ඔය සිකුර එක දවසක් මුණ ගැහුණත් හොඳටම ඇති. ඒ කියන්නේ සදහටම සරණේත් එක්ක ජීවත් වෙන රෙහාන් මෙන්න මේ පොරොන්දුවත් එක්ක තීරණයක් අරගන්න බොහෝ විට ඉඩ කඩ තියෙනවා. ඇත්තටම ඩාලින් දන්නවනම් සිකුරා මෙන්න මේ වගේ ප්‍රයෝජනයක් බණ්ඩලාට අරගන්න දෙනවා කියලා කවදාවත් සිකුරාත් එක්ක තරහ නොවී ඉන්නත් තිබුණා. හැබැයි ඉතින් කාලෙත් එක්ක මේ හැමදේම දැනගත් දවසක ඩාලින් තමයි මේ හැම දෙයකටම පසුතැවෙන්නේ.